ශිෂ්‍ය මර්ධනයට එරෙහිව කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊ රාත්‍රියේ විරෝධතාවයක නිරත වුණා. මෙම විරෝධතාවයේ විසිරුවා හැරීම සඳහා පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටයි කටයුතු කර තිබුණේ. පොලිසිය සිසුන්ට ජල ප්‍රහාර එල්ල කිරීමේදී සිසුන් පොලිසිය දෙසට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග එහි නොසන්සුන්තාවයක් හටගත්තා. එහිදී සිසුන් 6 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතනංගුවටගත් සිසුන් 6 දෙනා අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මේ අතර අතනංගුවටගත් පිරිස නිදහස් කරන ලෙස ඉල්ලා පෙරදිනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේද අද ගල්හම්මන් සන්ධියේදී විරෝධතාවයක් සංවිධාන කර තිබුණා. රනිල් රාජපක්ෂ ආණ්ඩුව මැදිහත් වෙලා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියට වගේම මේ රටේ රටන් සටන් කරන සියලු බලවේගවලට දැවැන්ත මර්ධනයක් අරගෙන යනවා. මේ රටේ ජනතාවට ඔවුන්ගේ ජීවිතයේ ඉන්න මිය යන තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනයට නිදහස් සෞඛ්‍යයට වෙන් කළ තියෙන ප්‍රතිපාදන කප්පාදු වෙන කාලවකවානුවක ඒ වෙනුවෙන් සටන් කරන ඒ වෙනුවෙන් පෙනී සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් ශිෂ්‍ය සංගම් ශිෂ්‍ය ක්‍රියාකාර සහෝදරවරුන් දඩයම් කරන්න දැවැන්ත මර්ධනත්වයක් මේ මොහොත වෙනකොටත් අරගෙන යනවා. කල යුත්තේ මර්ධනය කරන එක නෙවෙයි, මේ තියෙන ආණ්ඩු ක්‍රමයට එරෙහිව පෙළගැසෙන සිසුන්ට මේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු හොයන කියන මේ අවස්ථාවේදී මතක් කරනවා. මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊයේ සංවිධාන කළ විරෝධතාවය විසිරුවා හැරීමටද පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.